අලුත් වැඩක් අලුත් දෙයක් පෙන්වන්න යන්නේ. ඕගොල්ලන්ට මතකයි නේද මීටර් රුපුල්? පංචිකාවත් මීටර් හැදුවේ. ආ අපිට ගොඩක් දෙනෙක් ඒ වැඩසටහනට හොඳ කිව්වා. ඒ වගේම තමයි කිහිප දෙනෙක් අපිට බැන්නා. කමක් නැහැ. අද අපි ආවේ ඒ විදිහට මීටර් රුපුල් වගේ තවත් ඕගොල්ලන්ට ඌවමනාම වෙන වැඩක් හරි ක්වොලිටි එකට කරන කෙනෙක්ව හොයාගෙන. තමන්ගෙම මහන්සිය මෙයා මේක හොයාගත්තේ. ඉතින් ඒ හින්දා අපි හිතුවා එයාගේ මහන්සියට ක්‍රෙඩිට් එකක් දෙන්න අද ඕගොල්ලන්ට මෙයා ගැන කියන්න ඕන කියලා. මං ඇවිල්ලින්නේ ගම්පහට. අසේල ලෑස්තිලා ඉන්න ඇතුලේ එයාගේ වැඩේ ගැන ඕගොල්ලන්ට මතක් කළ දෙන්න. 1985 පස්සේ වාහන පදින ඕගොල්ලෝ හැමෝම අද වැඩසටහන මිස් කරන්න නැතුව බලන්න ඕන. එහෙනම් අපි ගිහිල්ලා බලමු අසේලත් එක්ක කතා කළා. මොකද්ද අසේල ඕගොල්ලන්ට අද පෙන්වන්න යන වැඩේ කියලා. මේ වන් ස්ටොප් ඔටෝ ස්පෝට් අද දෙරණ වෙහිකල් හබ්. අසේලයි වැඩනේ? ආ වැඩ මහත්තයා. රයිට්. මේක තමයි අසේලගේ වර්ක් ස්ටේෂන් එක. අසේල, මොකක්ද මේ අලුත් වැඩේ? ඕක මහත්තයා, ඕක ඉග්නිටර් එකක්. ඒ කියන්නේ පරණ වාහන වලට යොදා ගන්න ඉග්නිටර් එකක්. ඒ කියන්නේ ඉග්නිෂන් පද්ධතියේ දෝෂ නැති කරන එකක්. පරණ වාහන වල ඉග්නිෂන් පද්ධතියේ දෝෂ සහිතයිනේ. ඉතින් ඒ දෝෂ සහිතතාවය නැති වෙනවා ওই යුනිට් එක හයි කරනවා. රයිට්. මේ වගේ යුනිට් එකක් හයි කරන්න, මේ වගේ යුනිට් එකක් වාහන නිෂ්පාදනය කරන්න මොකක් කර හේතුවක් තියෙන්න බෑ. අනිවාර්ය හේතුවක් තියෙනවා. ඔව්. කොහොමද මේ වැඩේ පටන් ගත්තේ? මේ වැඩේ මොන වගේ ඉතිහාසයද මේ වැඩේ පිටපස්සේ තියෙන්නේ? මේ වැඩේට දැන් ඉතින් අවුරුදු 5ක් විතර වගේ වුණා. ඒ කියන්නේ ඒකට හේතුව ඉතින් මාත්‍ය දුෂ්කරතාවය වලට පත් වෙච්ච නිසා. ඒ කියන්නේ මගේවත් ඔය පරණ වාහනයක් තිබුණා, ලාන්සර් කාර් එකක්. ඉතින් ඒකෙද්දිත් ඔය දෝෂේ ටිකට මම මූණ දුන්නා ලොකුවට. ඉතින් කාගාවත් ඔකට තිබුණේ නැහැ මේ උත්තරයක්. ඇත්ත කතාව කාගාවත් උත්තරයක් තිබුණා. ඉතින් ඒ උත්තර මටම තනියම හොයන්න වුණා. ඒ නිසා මේ ඔක ඉක්මනට සෝයා ජපානි හදනවා වාහනවල එනවා. ඉතින් ඔකට සොලූෂන්ස් මාත් වෙනකොට ඉතින් මාත් එක්ක ඉතින් එක කාර්කයක්වත් මේ මෙතඩ්ස් තිබුණ නැහැ. ඔක්කොම ගලවලා විසිකල්ලා. ඉතින් එතෙන්දී ඉතින් මට ඉතින් මගේ වනිර්මාණයක් කරන්න වුණා. ඉතින් කරන්න වෙලා ඉතින් එක්ස්පෙරිමන්ට් කරා. මකල්ල ඉතින් මගේ වාහනේට දැම්මා, සාර්ථකයි, අවුලක් නැහැ. ඊට පස්සේ යාළුවන්ට හැදුවා. ඊට පස්සේ ඕක මම එකක් යාළුවෙකුට හදන එකක් මගේ යාළුවෙක් බලන් ඉඳලා ඒක රෙකෝඩ් මටත් උරන් රෙකෝඩ් කරන්න FB දාලා තිබුණා. ඉතින් ඒක ඉතින් බටකැලේට ගෙන තිබ්බා වගේ වුණා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ ඉතින් ප්‍රසිද්ධ වුණා. දැන් වාහන කීර් විතර ඉග්නිටර්ස් වා මම දැන් වාහන 1500ක් නම් කරලා ඉති මේ අවුරුද්දේකට. රයිට්. එතකොට මේ මේක ගහලා තියෙන නම 1280 යුනිට් එක නේ. ඕකේ 1287 මහත්තයා. දැන් ඔයිට කලින් මම ලියන්න නැතුවත් යුනිට් 100ක් 150ක් මුලමුල දුන්නනේ යාළුවන්ට. හද හදා ඒවා මගේ අතින් මේ වෙනකොට ඉතින් වාහන 1500ක් නම් ගොඩ ගිහින් ඇති. ගොඩ ගිහිල්ලා තියෙනවා. ඔව්. හරි. දැන් අසෙල ඔයා පුරුතියෙන් මේ ඉලෙක්ට්‍රොනික ටෙක්නිෂියන් කෙනෙක් නේ. ටීවී සම ගොඩක් රිපයර් කරන්නේ. දැන් එහෙම කෙනෙක් කොහොමද මේ වෙහිකල් එක්ක මේ තියෙන ඉලෙක්ට්‍රික් සිස්ටම් එක මේ වගේ දෙයක් ගැන ඉගෙන ගත්තේ? මේකට සොලූෂන් එකක්. ඒක තමයි හම්බේ. ඒ කියන්නේ පාර වෙනස් වුණා. ඒ කියන්නේ මම කර කර හිටපු පාරම වෙනස් වුණා. ඒ කියන්නේ ඒක උනේ අර පරණ කාර් එකක් මිලදී ගත්ත නිසා. එතකොට ඒකේ ආපු දෝෂ තිබුණා. ඒ දෝෂ වලට උත්තර තිබුණ නැහැ කාගාවත්. උත්තර සාර්ථක නැහැ තිබුණ උත්තර ටික. මේ දෝෂ කියන්නේ මේ පරණ වාහනවලදී පළවෙනි දේ මේ ඉග්නිෂන් සිස්ටම් එක. මේකේ ප්‍රධාන කොටස් දෙකයි නේද? මේ කාබේටර් එක තියෙනවා. කාබේටර් එකෙන් හදන තෙල් ටික chamber එකට ගිහලා chamber එකේදී පෙට්‍රල් ටික දහනය කරන්න ඕනේ. පුච්චනවා. මේ පුච්චන්නේ ප්ලග්ස් වලින්. ඒ ප්ලග්ස් වලට නියමිත high voltage එකක් දෙන්න ඕනේ. ඉතින් ඔය කාගාවත් ඒ solution එකට තිබුණා. ඉතින් කාර් මිස් කරනවා, pick up නැහැ, පෙට්‍රල් හදන්න බෑ, පෙට්‍රල් වැඩ කරන්නේ නැහැ. වගේ নানা ආකාර ප්‍රශ්න ඉන්නේ ওই දෝෂ ටිකට. ඉතින් ඒකට තමයි මම මේ solution එක ඉතින් මම electronics A to Z දන්න නිසා ඉතින් මම මේකට කල්පනා කරා ඉතින් මොකද්ද කරන්න කියලා. ඒ කල්පනා කරනකොට තමයි මේ idea එක ආවේ. ඉතින් මේක අපිට මේකේ මේ සාමාන්‍ය පරණ වාහනයක මේ වගේ කොටස් ටිකක් තියෙනවා. මේකේ platinum switch එකක් තියෙනවා, ignition coil එක තියෙනවා. ඒක මේකෙන් තමයි coil එක on off කරන්නේ. ඉතින් මේකෙදි දෝෂ එනවා. මේක මේක mechanical නේ. මේ mechanical system එකේ දෝෂ එනවා. මොකද මේකේ තියෙන platinum ටික පිච්චිලා යනවා. මොකද ඇම්පියර් 7ක් 8ක් මෙතන ෂෝට් වෙන එක කරන්නේ බොඩියට. එතකොට මේ ප්ලැටිනම් පිච්චිලා යනවා. දැන් ඒ එන්නේ එක තමයි මේ වෙද්දී ප්‍රධානම දෝෂය. මෙන්න මේ ස්විච් එකෙන් තමයි කොයිල් එක ඔන් ඔෆ් කරන්නේ සරලව. එතකොට ඒ ටික පිච්චෙනවා ස්පාර්ක් එකට. මම ලොකු කරන්ට් එකක් ඇම්පියර් 7ක් 8ක් මේ බොඩියට ෂෝට් වෙනවා. ඒ ෂෝට් වෙන මෙතන ස්පාර්ක් වෙන අග්‍ර දෙක අතර. එතකොට ප්ලැටිනම්ස් ටික පිච්චෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ යකඩපතුරු දෙක. යකඩපතුරු දෙකෙන් හරියට පරිපථය සම්පූර්ණ වෙන්නේ නැහැ. තේරුණානේ? ඒ කියන්නේ හරියට කන්ටැක්ට් නැතුව යනවා. එතකොට මිස් කරනවා.
කියන්නේ මේක වට එක වටේකට හතර පාරක් ගැවි ගිය යත ඇරෙන්න ඕනේ. එතකොට එක තැනක් නැතුව ගියොත් ඒක තමයි එතන මිස් එකක් වෙනවා. එතකොට එතනට චේම්බර් ඇතුළට එන පැට්‍රල් ටික දහණය වෙන්නේ නැහැ. ඒ දහණය වෙන්නේ නැතුනහම සයිලෙන්සරෙන් ඒ දහණය නොවිච්ච පැට්‍රල් ටික අහකට යනවා. දැන් එතන දහණය වුණා නම් එන්ජින් එකේ පවර් එක වැඩි වෙනවා. ඉතින් සරලව දැන් මේකෙදි අපි කරන්නේ ඔය යුනිට් එක අපි කරන්නේ මේ පළවෙනි ජෙනරේෂන් එකට ඩිස්ට්‍රිබියුටර්ස් වල. එතකොට කරන්නේ ඉග්නිෂන් කොයිල් එක රන් වෙන ඩ්‍රයිව් කරන්නේ මේ අපේ මේ ඉග්නේටර් එකෙන්. ඉග්නේටර් එකට සිග්නල් එක ගන්න ප්ලැටිනම් එකෙන් සිග්නල් එක විතරයි. එතකොට මේක ස්පාර්ක් වෙන්නේ නැහැනේ. දැන් නිපුන් මේක තමයි මේ පළවෙනි ජෙනරේෂන් ප්‍රධානම ඉෂුව එක. මේ ප්‍රධානම ප්‍රශ්නේ මේක තමයි මාරම් ප්‍රශ්නේ. කියන්නේ මේක තමයි වාහන හදන්න පටන් ගත්ත දවස් නම් ආපු ජෙනරේෂන් ඩිස්ට්‍රිබියුටර්ස් වල 1985 විතර වගේනකම් මේක ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ජෙනරේෂන් යන්න ඉස්සරහට යන්න මේක 85න් පස්සේ මේක නැතුව ගියා. ඒකට දෙවෙනි ජෙනරේෂන් එකේදී මේ පළවෙනි ජෙනරේෂන් එක දෙවෙනි ජෙනරේෂන් එකේදී මේක වෙනුවට පල්ස කොයිල් එකක් ආවා. ඒ දෙවෙනි ජෙනරේෂන් එක. ඒකට තුන්වෙනි ජෙනරේෂන් එකේදී පල්ස කොයිල් එක, ඒකට පල්ස කොයිල් ඉග්නේටර් එක, ඒ තුන. හතරවෙනි ජෙනරේෂන් එකට යනකොට පල්ස කොයිල් එක, ඉග්නේටර් එක, ඉග්නිෂන් කොයිල් එක යන තුන. මේ තියෙන්නේ එහෙම ඩිස්ට්‍රිබියුටර් එක. මේ තියෙන්නේ මේ හතරවෙනි පන්තියේ. හතරවෙනි ජෙනරේෂන් එක කියන්නේ මේ විකාශනයේ මේ ටෝටල් එකේ ඩිස්ට්‍රිබියුටර් එකක් මේ විකාශනය වෙලා ඇවිල්ලා තියෙන විදිහ. ඊගාට පස්වෙනි ජෙනරේෂන් එකට එනකන් ආවා. එතනින් එහාට ඩිස්ට්‍රිබියුටර් නැතුව ගියා වාහනවල. පහෙන් ඉවරයි. පස්සේ මේක වර්ෂන් එක වෙනස් වුණා. මේ ප්ලැටිනම් ස්විච් එක අයින් වුණා. ඒ වෙනුවට මෙන්න මේ පල්ස කොයිල් එක ආවා. ඒ ජෙනරේෂන් දෙවෙනි ජෙනරේෂන් එකේදී. හරි. ඊගාට තුන්වෙනි ජෙනරේෂන් එක වෙනකොට මේ පල්ස කොයිල් එකට ඔපරේට් කරන ඉග්නේටර් එක ඇතුළට ආවා. කම්පැක්ට් වුණා. හතරවෙනි ජෙනරේෂන් එකට එනකොට ඉග්නිෂන් කොයිල් එළිය තිබිච්ච ඉග්නිෂන් කොයිල් එක ඒකත් ඇතුළට ආවා. ඒ හතරවෙනි පරම්පරාව. හරි. මට කියන්නේ ඉග්නිෂන් කොයිල් එකේ මොකද්ද වෙන්නේ? දැන් නිකන් මේ තියෙන ඩිස්ට්‍රිබියුටර් එකක් නේ. මේ ඩිස්ට්‍රිබියුටර් එක පෝජ්ජන් වගේ ඩිස්ට්‍රිබියුටර් එකක්. එතකොට මේකෙදි ඉග්නිෂන් කොයිල් එක, පල්ස කොයිල් එක, ඉග්නේටර් කියන කොටස් තුනම කම්පැක්ට් කරලා ඇතුළේ තියෙන මේ පෝජ්ජන් ඩිස්ට්‍රිබියුටර් එක. මේ තියෙන්නේ මගේ ලාන්සර් බොක්ස් එකේ තිබිච්ච පළවෙනි ජෙනරේෂන් එකේ තිබිච්ච ආයිත්තම කියන්නේ මෙන්න මේ කන්ටැබ්‍රේක එක විතරයි පළවෙනි ජෙනරේෂන් එක ඩිස්ට්‍රිබියුටර් එක තියෙන්නේ. මෙන්න මේක නිසා තමයි මම අමාරුයි වැටුනේ. මේක නිසා තමයි දැන් හොයාගෙන පුළුවන් වුණේ. මේක කල්පනා කරලා හොයාගන්න පුළුවන්. ඔව් ලාන්සර් බොක්ස් එකෙන් අපුණදී අමාරුයි වැටුණාට ඊට පස්සේ ඉතින් ඒකෙන්ම තමයි ඉතින් මේ තත්ත්වයටපත් වුණේ. දැන් මේකෙදි මෙන්න මේ ප්ලැටිනම් පොයින්ට්ස් පිච්චෙනවා ස්පාර්ක් එකට. ඒ කියන්නේ මෙතන ඇම්පියර් 7ක් 8ක් තමයි මෙතන ෂෝට් කින්මක් එන්නේ. මේ දැන් මේක මෙහෙම මේ ටිකම අයින් වුණොත් මේක තියෙන මෙන්න මේ විදිහට ඩිස්ට්‍රිබියුටරක් ඇතුලේ. මේ තියෙන ඩිස්ට්‍රිබියුටර කියන කොටසනේ. හැමෝම දන්නවා. ඒතොර මේක ඉන්නේ පළවෙනි ජෙනරේෂන් එකේ ඉන්නේ මෙන්න මේ ප්ලැටිනම් ස්විච් එක විතරයි. ඒතකොට මේ ප්ලැටිනම් ස්විච් එක ඇම්පියර් 7 8ක් ෂෝට් වෙන එක වෙන්නේ බොඩියට. ඒතකොට මේ ප්ලැටිනම් එක පිච්චෙනවා. පිච්චෙනකොට කන්ටැක්ට් එක නැතුව යනවා. කන්ටැක්ට් නැතුව ගියාට පස්සේ මිස් කරන්න ගන්නවා. වාහන දුවන්න බැරුව යනවා. ඒකට තමයි මේක මම මේ නිෂ්පාදනය කරන්නේ. මේක පළවෙනිම දේ මේක ස්පාර්ක් එක නැති කරන්නේ. මේක ස්පාර්ක් නැත්තම් මේ ප්ලැටිනම් ස්ටික ඉතුරු වෙනවා. එතකොට ප්ලැටිනම් එක ලෝන් ලයිෆ් යනවා. කතන්දර ඉවරයි. දැන් එතකොට මේ ඉග්නේටර්ස් නම් ඒ කාලේ හදපු ඉග්නේටර්ස් වගේ නෙමෙයි දැන් හදන. දැන් මේ පර්ෆෝමන්ස් ගොඩක් වැඩි. එතකොට ඕන මේක ඔපරේට් කරලා බලනවා මෙන්න මේ විදිහට මේක වෙන්නේ. දැන් එතකොට මේ නිකම් මැනුවලි දැන් මේ 12 ohms power pack එකකින් අපි මැනුවලි කොයිල් එක අපි බැලුවොත් මෙන්න මේ විදිහට අපි දෙමුකෝ පොසිටිව් එකට. එතකොට මෙන්න මේ නෙගටිව් තමයි බොඩියට කැඩෙන්නේ. එතකොට මේක මෙන්න මේ වගේනේ. මෙන්න මේ වගේ ෂෝට් කර කර අතාරිනවනේ. පස්ස මේ ප්ලැටිනම් මේක කරන්නේ මේ විදිහට ෂෝට් කර කර අතාරින්න. මෙතන ගිනි ගන්නවා. ස්පාර්ක් වෙනවා. හා ප්ලැටිනම් එක ස්පාර්ක් වෙන එක තමයි දැන් වෙන්නේ. නමුත් කරන්ට් එකක් එන්නේ නැහැ. මේකට තව කන්ඩෙන්සර් එකක් එන්න ඕනේ. එතකොට මේ විදිහට දැන් අපි මේක යුනිට් එක හයි කරොත් මේකට මෙන්න මේ විදිහට වෙයි මේක වෙන්නේ. දැන් මේ නෙගටිව් එක. රයිට්. දැන් ඒක මේ තියෙන්නේ ප්ලැටිනම් එකට යන එක. දැන් මෙතන ස්පාර්ක් වීමක් නැහැ ප්ලැටිනම් එකේ. නේ? ප්ලැටිනම් එකේ මොකුත් ස්පාර්ක් වීමක් නැහැ. ප්ලැටිනම් එක ලෝන් ලයිෆ් යන්නේ අන්න ඒ නිසා. දැන් ඉග්නිෂන් කොයිල් එකේ කරන්ට් එක එනවා හොඳට. ඕනේ තවත් අතර එනවා. ඒක ළඟ. හොඳට එනවා. ඉතින් දැන් මෙහෙම එන්න ඕනේ. මෙහෙම හොඳට එනකොට තමයි මේ වාහන හොඳට තුවන්නේ. ඔයගොල්ලෝ මේක ලොකු කරන්ට් එකක් ඕනේ මේ පුළුඟු පෙවුණු පත්තු කරන්න. ඔක තමයි මේ යුනිට් එකෙන් වෙන්නේ සරලව. වැඩි එතකොට දැන්
අපි මේ ඩිස්ට්‍රිබියුටර් ගත්තට පස්සේ ෆස්ට් ජෙනරේෂන් ඩිස්ට්‍රිබියුටරින් ඩිස්ට්‍රිබියුටරින් පස්සේ සෙකන්ඩ් ජෙන් එකට ආවට පස්සේ සෙකන්ඩ් ජෙන් එකේදී ඇත්තටම එන්නේ ආ ඒකෙදිත් මැග්නිෂන් කොයිල් එක එන්නේ එළියේ එළියෙන් එන්නේ පළවෙනි ජෙනරේෂන් කොයින් එක විතරයි අතුරට එන්නේ අන්න හරි පළවෙනි ජෙනරේෂන් එක මේ ප්ලැටිනම් කියලා අපි හිතමු දෙවෙනි ජෙනරේෂන් එක ඩිස්ට්‍රිබියුටර් විකාශනය වෙනකොට ඒගොල්ලෝ ප්ලැටිනම් එක අයින් කරා අයින් කරලා ප්ලැටිනම් කෙනෙකුට වෙන විදිහට පල්ස කොයිල් එකක් ඇව්වා එතකොට ඩිස්ට්‍රිබියුටර් එකේ තියෙන පල්ස කොයිල් එක විතරයි ඒ දෙවෙනි ජෙනරේෂන් එකේදී එතකොට ඉග්නේටර් එක කොයිල් එක දෙකම එළියේ තියෙන ඩිස්ට්‍රිබියුටර් ඇතුලේ ඒකට තුන්වෙනි එකට වෙනකොට ඉග්නේටර් එකත් ඇතුලට දාලා ඇව්වා හතරවෙනි වෙනකොට සියල්ලම කොයිල් එක පල්ස් කොයිල් එක ඉග්නේ තුනම කම්පැක්ට් කරලා එතකොට මේ හතරවෙනි ජෙනරේෂන් එකේ මේ ඩිස්ට්‍රිබියුටර් එකක් මේවා අපිට රිපයර් කරන්න පුළුවන් ෆස්ට් ජෙන් එකේ ඩිස්ට්‍රිබියුටර් එකේදී ඇත්තටම මෙන්න මේ ඉග්නේටර් කියන එක ඇවිල්ලා තිබ්බේ නෑ අන්න ඒකට සොලියුෂන් එකක් තමයි මේක අන්න ඒකට කරලා සෙපරේට් විදියට ඉග්නේටර් එකක් ඔයා නිෂ්පාදනය කරන්න ගත්තේ මෙන්න මේ ප්‍රශ්නෙට සොලියුෂන් එකක් ඔයා උත්තරයක් හොයන්න එතකොට මේ ඉග්නේටර් එක ඇතුලේ කොහොමද මේක නිෂ්පාදනය කළේ ඕකත් නිපුන් විකාශනයක් නේ අර වගේ දැන් මේවා විකාශනය වුණා වගේ ඒ කම්පැනි මේකත් මගේ විකාශනයක් නේ දැන් මම ඒක මේ අහන්න ගත්තේ මේ අපේ පුතා මේක ඕක 2008 දී මං හදනකොට ඔය ඩෙඩිය ටිකක් ලුකුයි විශාලයි ප්ලාස්ටික් බොක්ස් එකක ආවේ රයිට් මෙතන ඔයගොල්ලෝ පේනවා මේකේ ගහලා තියෙනවා third version එකක් 2018 ඉඳලා තමයි මේක වටංගෙන තියෙන්නේ third version එක මොකද මේ first second third version එකේ තව fourth version එකකුත් තියෙනවා කියන්න බැහැ ඉස්සරහට හරි first version එක කියන්නේ මොකද කියන්නේ first version එක තනිකරම TCI කියන method එක transistor control ignition කියන method එක ඒක TCI ඒක ලෝකේ හදන method එකක් ඒක වුණා දැන් ඒවා භාවිත වෙන්නේ නැහැ ඒ පළවෙනි ජෙනරේෂන් එක තනිකරම TCI කියන method එක දෙවෙනි ජෙනරේෂන් එකට මගේ එනකොට ඕක මේ ඉතින් ලොකු ට්‍රාන්සිස්ටර් වලින් කරේ ඒවා රත් වෙනවා වැඩි කරන්ට් ගන්නවා වැඩි ස්විච් වෙනවා අඩුයි ඊට පස්සේ IGBT වලට මාරු වුණා සෙකන්ඩ් ජෙනරේෂන් එකේදී ඊගාවට තර්ඩ් වෙනකොට ඔටෝ ඕෆ් වෙන්න හැදුවා ඔය දැන් ඔය තර්ඩ් එකේ ඔටෝ ඕෆ් අනිත් එක දැන් ඉග්නිෂන් චිප් එකකින් රන් වෙන්නේ මගේ ඉග්නේටර්ස් ඒ නිසා දැන් මේ විදියට විකාශනය වෙනවා ඉතින් ඉස්සරහට ඉස්සරහට හරි අපි ඒක තව පොඩ්ඩක් ඉන් ඩීටේල් කතා කරොත් මේ තියෙන්නේ තෝ හදපු ඒ කාලේ හදපු එක මේක මම හිතන්නේ සෙකන්ඩ් ජෙනරේෂන් නේ සෙකන්ඩ් සෙකන්ඩ් IGBT කියලා ගහලා තියෙන සෙකන්ඩ් ජෙනරේෂන් රයිට් මැග්නේට් එකයි සෙකන්ඩ් ජෙනරේෂන් ඉග්නේට් එකයි තර්ඩ් ජෙනරේෂන් ඉග්නේට් එකයි තිබ්බට පස්සේ මේකේ තියෙන මොකද්ද වෙනස්කම ඒ කියන්නේ මේක ඔටෝ ඕෆ් වෙන්නේ නැහැ ආ රයිට් මේක ඔටෝ ඕෆ් වෙනවා ඒ කියන්නේ ප්ලැටිනම් එක ගැවිලා තියෙන අවස්ථාවක යතුරු ඔන් එකේ දාලා තිබුණොත් පරිපත්‍ය සම්පූර්ණ වෙනවා පරිපත්‍ය සම්පූර්ණ වෙලා මේ මේ යුනිට් එක යන්න ඉඩ තියෙනවා දැන් මම හදන්නේ IGBT යුනිට් එක නෑ නමුත් ඉතින් බැටරිය බහිනවනේ දැන් තර්ඩ් ජෙනරේෂන් එකේ දැන් ඒක නෑ අනිත් දැන් තර්ඩ් ජෙනරේෂන් එකේ තර්ඩ් වර්ෂන් එකනේ යන්නේ දැන් ඒක ට්‍රාන්ස්ෆර් මේ IC චිප් එකකින් යන්නේ ඉග්නිෂන් චිප් එකකින් යන්නේ ඔය කොහොමද ඒ කියන්නේ ඒ ඉගෙනීම ඒ කියන්නේ දෙක අපි ට්‍රැක් එකකට වැටුණාට පස්සේ ට්‍රැක් එකේ දුවන එකනේ කරන්නේ ඔය මේ කාලයත් තිස්සේ දැන් මේක ගැන ඔය ස්ටඩි කරලා පස්සේ ආ මේකේ තියෙන මේ මේ තේරෙනවා මේ මෙතඩ් එක ලෝකේ කවුරු කතා කරනවා මේක තාම හදලා නැහැ නෑ ඕක මල්ටි ස්පාක් කියන මෙතඩ් එක මල්ටි ස්පාක් සෝරි ඕක නෙමෙයි ස්විච් එකක් තියෙන එකක් තිබ්බ නේද මෙන්න මෙතන නෑ මේ තියෙන මේ මල්ටි ස්පාක් කියන මෙතඩ් එක මේක මල්ටි මේක ලෝක කවුරු කත් මේව හදන්නේ නැහැ ඒ කියන්නේ ඕක අර ස්ටිකරෙම තමයි ගහලා තියෙන්නේ මේක නෝමල් ස්පාක් එකයි මල්ටි ස්පාක් එකයි විදිහට මල්ටි ස්පාක් වුණාම හොඳට ස්පාක් වෙනවා ඉතින් ආයේ වාහන උඩ පැනලා යන්නේ right එතකොට දැන් අසේල මේ විදිහට මේ ඩිස්ට්‍රිබියුටර් එක ගත්තට පස්සේ මේ ෆස්ට් ජෙන් ඩිස්ට්‍රිබියුටර්ස් වලට මෙන්න මේ විදිහට මේක නිෂ්පාදනය කරනවා වගේ මේ වගේම තමයි දැන් සෙකන්ඩ් ජෙනරේෂන් එකේ ඉඳලා මේ එන මේ ඩිස්ට්‍රිබියුටර්ස් වලදී මේකේ තියෙන ඉග්නේටර්ස් උත් ඔය රිපයර් කරනවා මම අලුතෙන් හදනවා නව නිර්මාණය කරන්නේ ආ කියන්නේ මේකම මේක රිපයර් කරන්න බෑ අපිට හරි මේක අයින් කරනවා මේක අයින් කළා මම මේක වෙනුවට යුනිට් එකක් හදනවා ඒ කියන්නේ මේ වගේ ඉග්නේටර් එකක් මම මේක කියන්නේ පල්ස කොයිල් එකේ ඕම්ස් ගාන සමපාත වෙන විදිහට ඉග්නේටර් එක හදන්න ඕනේ ඒ විදිහට හදන්න පුළුවන් ආ විදිහට හදනවා ඔය මම ඒ වාහන තියෙන පොඩ දාලා ඇති ගොඩක් ඕක තමයි කතාව දැන් අසල් අපිට පොඩ්ඩක් මේක ප්‍රැක්ටිකලි වාහනයකට ඇප්ලයි කරලා බලන්න පුළුවන් වාහනයක් එනවා කියලා කිව්වා අපි බලමු රයිට් එනන් කියලා බලමු හරි හරි කරු
අපි මේ අසේල දැන් මේක සෙට් කරන්න කලින් අපි බලන්න පුළුවන් නේද මේක මේ දැන් අපි ඉස්සෙල්ලාම බලමු මේකේ මේ මැග්නීෂියම් පද්ධතිය කොච්චරක් තියෙනවා කියලා නේද එහෙම ඊට පස්සේ අපි කන්වර්ෂන් එක කරලා ඊට පස්සේ බලමු නැවත කොහොම වෙනවද කියලා රයිට් දැන් ලහිරු මේක මේ ලහිරු කැමරාව දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ලහිරු එන්නක ළඟට මේක පෙන්වන්න මෙන්න මේ සුදුබාග මේ ප්ලග් වයර් එක දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන අපි අරගෙන කොයිල් එකේ බැලුවා වගේ මේ ඉන්නේ දැන් මෙහෙම එන එක මේ එන්නේ මේ හරියදී නතර වෙනවා පොඩි ස්පාක් එකක් පේනවා පොඩි ස්පාක් එකක් තමයි මම ආයි එන්ජින් එක ඔන් කරන්න වෙනාද ඒ යතුර කරකවන්න හරි නැවත පෙන්වන්න මෙන්න මේ හරියට විතරයි ඉන්නේ මේ හරියට එනකොට නෑ නවතිනවා දැන් දැක්ක නේද අපි මේ සිවුරදී කොහමද ආවේ කියලා හරි දැන් ඊගවට අපි කන්වර්ෂන් එක කරමු අපි කන්වර්ෂන් එක කළා බලමු එහෙනම් කොහොමද තත්ති කියලා ඊට පස්සේ රයිට් ඔගොල්ලෝ දැක්කනේ ඉක්නේට කයි කරන්න කලින් තිබ්බ විදිහයි එක. කයි කරාට පස්සේ තිබ්බ විදිහයි. ඉතින් අසෙල ආව කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහත් අපි ටැග් ගාලා මතක් කරමු. මේ සර්විස් එක ඕන ගොඩක් කට්ටි ඉන්නවා. මේ ෂූස් තියෙන ගොඩක් කට්ටි ඉන්නවා. ඒගොල්ලන්ට ඕන අසෙලව කන්ටැක්ට් කරගන්න පුළුවන්. අපි ටැග් ගාලා මතක් කරමු කන්ටැක්ට් කරගන්න. 0766 760 48 22. Right මේ ඉක්නේට වැඩේ අමතරව තව මොනවද ඔය ඕන ඩිස්ට්‍රිබියුටරක් ප්‍රිපෙයාර් කරනවා ඉග්නිෂන් පද්ධති ඕන එකක් ඕන ඉග්නිෂන් පද්ධතියක් හදලා දෙන්න පුළුවන් රයිට් එහෙනම් ඔයගොල්ලෝගේ vehicle එකේ ignition system එකේ faults මොනවා හරි තියෙනවා නම් පුළුවන් අසේල හොයාගෙන ගම්පහට එන ගම්පහ මිදස්සත් හරි ලේසි හොයාගන්න අපි location එක share කරන්න එහෙනම් අසේල thank you අද අපිත් එක්ක එකතු වුණාට ස්තුති හොඳයි අතුරු අපි සූපතුනවා මේ විදිහට දැන් අර third generation එකනේ third generation එකනේ අපි මේ බලමු තව ඉස්සරහට යද්දී අනිවාර්යයෙන්ම මේක තමයි වැඩි දියුණු කළා මේකේන faults ටික ඔක්කොම වැඩි දියුණු කළා ඔයාගේ product එක තව ඉස්සරහට හොඳට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මගේ ප්‍රාර්ථනාව නම් ලංකාවේ rocket එකක් හරි හදන්න ඕනේ කියන ඉස්සරහට ගිනි පෙට්ටියක් අත හදන්න තියෙන්නේ Mm-hmm.